Welcome to Phoenix Solar Care. ඔගොල්ලෝ බලන දැන් අපි වෙනදාර videos පටන් ගන්නෙ Welcome to Phoenix Solar Solutions කියලා. අද Solar Care. මේකට හේතුව තමයි අපේ මේ video එක අපි කතා කරන්නේ අපේ අලුත්ම unit එක ගැන Phoenix Solar Care. එහෙමත් නැත්නම් solar systems වල after sales services සහ maintenance කරන අපේ unit එක ගැන තමයි අද අපි විස්තර කරන්න යන්නේ. ඕනම ගැටලුවකට උදාහරණයක් හැටියට ඉන්වර්ටර් ෆෝල්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිස්ටම් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරපු සමාගම දැන් මාකට් එකේ නැති වෙන්න පුළුවන් ආෆ්ටර් සේල්ස් සර්විසස් දෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඕනම අවස්ථාවකට මුහුණ දෙලා ඉන්න කස්ටමර්ස්ලට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන අපේ සෝලා කෙයා ආයතනය හරහා ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න අපි අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද අපි මේ වගේ solar system එකක් කරගත්ත customer කෙනෙක් off grid system එකක් කරගත්ත customer කෙනෙක් එයා මුණ දුන්න ප්‍රශ්න වලට අපි කොහොමද විසඳුම් දුන්නේ කියලා හරි ඉතින් අපි මේ සයිට් එකට ගිහිල්ලා බලනකොට ඇත්තටම මේක ස්ටේජස් දෙකකට වෙච්ච රිනෝවේෂන් එකක්. අපි ගිය අවුරුද්දේ එක පාට් එකක් මේක රිනෝවේට් කරා ඉන්වර්ටර් එක. ඊට පස්සේ ඉන්වර්ටර් එක සහ බැටරිය එක මේ අවුරුද්දේ අපි ආයෙත් ඉන්වර්ටර් එක රිනෝවේට් කරා. සිස්ටම් එක ගැන කියනකොට අපි ගිය අවුරුද්දේ ගිහිල්ලා බලනකොට මුලින්ම සෝලා පැනල්ස් වලින් ගත්තාම මේ පැනල්ස් ඉන්ස්ටෝල් කරලා තිබ්බ විදිය හරිම අන්ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ මේකට මේගොල්ලෝ යූස් කරලා තිබ්බේ නැහැ ඇස්බස්ටස් බේස් නිකන් සෙරාරඩ් ඇන්ගල් එක විතරයි ඇස්බස්ටස් එක උඩට තියලා ෆික්ස් කරලා තිබුණේ සහ මිඩ් ක්ලැම්ප් දාලා තිබුණ නැහැ එන් ක්ලැම්ප් දාලා තිබුණ නැහැ. අතින් හරිම අන්සේෆ් විදියට තමයි පැනල්ස් ෆික්ස් කරලා තිබ්බේ. මුලින්ම අපි ටර්ම් එකේ සේෆ් විදියට පැනල්ස් ටික ෆික්ස් කරලා තමයි මේක වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ අනිත් දේ තමයි මේ පැනල්ස් ඈර්ත් කරලා තිබුණෙත් නැහැ. ඉතින් අකුඩට ගිහිල්ලාම තිබ්බේ නැහැ. ඉතින් අපි අමුතුවෙන්ම පැනල් බොඩි එක ඈර්ත් කරලා ග්‍රවුන්ඩ් ඈර්ත් එකට කනෙක් කරා පැනල්ස් ගැන කතා කරනකොට. හරි ඊට පස්සේ මේ සෝලා පැනල්ස් වල ඉඳන් ඉන්වර්ටරකට වෙනකන් එන වයරින් එක එහෙමත් නැත්නම් DC වයරින් එක මේගොල්ලෝ පල්ලෙහාට අරන් ඇවිල්ලා තිබුණේ එක PVC පයිප් එක එහෙමත් නැත්නම් සෙපරේට් කරලා තිබුණ නැහැ ප්ලස් සහ මයිනස් කන්ඩක්ටර්ස් දෙක. ඉතින් අපි ඉස්සල්ලාම කරේ ඒ ටිකත් හරියට සෙපරේට් කරලා earthing system එකත් properly ground කරා. හරි ඊට පස්සේ මේ system එකේ ඉන්වර්ටර් ඒරියාකට ඉන්වර්ටර් ඒරියාකට ආවට පස්සේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ලංකාවේ හුඟක් off grid systems වල දකින්න තියෙන පොදු ප්‍රශ්නයක් මේක. මොකද මේ ලාබෙට ගන්න පුළුවන් ඉඳ ගොඩක් අය IP20 rated එහෙමත් නැත්නම් ඩස් සහ මොයිස්චර් වලින් ආරක්ෂා නොවුණු ඉන්වර්ටර්ස් තමයි මේ off grid systems වලට භාවිත කරන්නේ. ඉතින් මේකෙදලත් එහෙම තමයි මේගොල්ලොත් යූස් කරලා තිබුණේ IP20 rated ඉන්වර්ටර් එකක්. මේ ඉන්වර්ටර් එක ඇත්තටම ගොඩක් ෆෝල්ටි ලෙවල් එක තිබ්බේ අපි යනකොට. මොකද මුලින්ම මෙතන ඉන්ස්ටෝල් කරලා තිබ්බේ මේ කස්ටමර් ගෙදර 3 kilowatt ඉන්වර්ටර් එකක්. ඒක කොහොමද ඩැමේජ් වෙලා තිබුණ අපිට කතා කරනකොට අපි ඊට පස්සේ ඒක රිපයර් කරලා ආයෙ ගිහිල්ලා ෆික්ස් කරා. ඊට පස්සේ යම්කිසි කාලයක් වෙනකම් මේ ඉන්වර්ටර් එක රන් වුණා. හැබැයි ආයෙත් අවුරුද්දකට වගේ අවුරුද්දක් වගේ කාලෙකින් පස්සේ නැවතත් මේ ඉන්වර්ටර් එකේ ෆෝල්ට් එකකින්ද අපිට කතා කරා. ඉතින් අපි මේ ගිය මාසේ ගිහිල්ලා බලනකොට ඒ ඉන්වර්ටර් එකත් හොඳටම ඩැමේජ් වෙලා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ කස්ටමර්ගේ මේ ඉන්වර්ටර් එක ඉන්ස්ටෝල් කරලා තියෙන තැන එයා කන්ඩිෂන් කරපු තැනක්වත් ෆුලි සීල් රූම් එකක්වත් ඉන්වර්ටර් රූම් එකක්වත් නෙමෙයි. මේක අපේ සාමාන්‍ය පරිසරයට විවෘත වෙච්ච සාමාන්‍ය ගෙදර තියෙන කාමරයක්. ඉතින් මෙතෙන්ට ඩස්ට් එක සහ තෙතමනේ කියන එක හරි තදට දැනෙනවා. ඉතින් මේ හේතුවින් තමයි ගොඩක්ම මේ ඉන්වර්ටර්ස් ෆේල් වෙන්නේ. ඉතින් මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ඉන්වර්ටර් එක රිපයර් කර කර තවදුරටත් මේක ඉස්සරහට කන්ටිනියු කරන් යන එක තේරුමක් නැහැ කියන එක කස්ටමර්ට තේරුණා අපි පැහැදිලි කරලා දුන්නාට පස්සේ. ඊට පස්සේ අපි කස්ටමර්ට රෙකමෙන්ඩ් කරා 5 kilowatt hybrid IP65 rated ඉන්වර්ටර් එකක්. ඉතින් මේ ඉන්වර්ටර් එක ෆුලි සීල්ඩ් ඉන්වර්ටර් එකක්. ඩස්ට් එකෙන් සහ මොයිස්චර් එකෙන් මේක ඩැමේජ් වෙන්නේ නැහැ. සහ මේක හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක්. ඒ කියන්නේ මෙයාට පුළුවන් අවශ්‍ය නම් දවල් කාලේ මෙයාගේ පවර් එක ග්‍රිඩ් එකට එක්ස්පෝට් කරන්න. ඉතින් මේ තියෙන පහසුකම් ඔක්කොම තියෙන හින්දා කස්ටමර් කැමති වුණා මේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක ඉන්ස්ටෝල් කරන්න. ඉතින් ඒකින් පස්සේ සිස්ටම් එක කිසිම කරදරයක් නැතුව කිසිම නොයිස් එකක් නැතුව ඩවුන් ටයිම් එකක් නැතුව ස්මූත්ලි සිස්ටම් එක රන් වුණා. හරි ඊළඟට මේ සිස්ටම් එකේ වයරින් එක ගත්තොත් ඕගොල්ලොන්ට පේන ඇති අපි මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ සිස්ටම් එකේ කලින් තිබ්බ හැටි පෙන්වන ෆොටෝස්. ඉතින් මේක හරිම අපිලිවෙලට කරලා තිබ්බ වයරින් එකක්. කිසිම ස්ටෑන්ඩර්ඩ් එකක් ෆලෝ කරලා තිබුණ නැහැ සහ ස්විජ්ජිය කෝඩිනේෂන් එකක් තිබුණ නැහැ. නිකන් ඔය කඩේ තියෙනට අරන් ඇවිල්ලා ෆික්ස් කරපු MCBs RCCBs තිබුණේ. ඒ වගේ ඇම්පියර් රේටින්ග්ස් මුකුත්ම මේගොල්ලෝ කෝඩිනේට් කරලා තිබුණ නැහැ. ඉතින් අපි මේ සේරම ගලවලා
අපේ ස්ටයිල් එකට ඉන්ටර්නැෂනල් වයරින් රෙගුලේෂන්ස් වල හැටියට අපි සේරම ටික රීවයර් කරා. ඉතින් මේ ප්‍රොසීඩර් එකේදී වැදගත්කම තමයි අපි කස්ටමර්ගේ දැනට සිස්ටම් එකේ තිබුණ භාවිතා කරන්න පුළුවන් හැම උපාංගයක්ම භාවිතාවට ගත්තා. එතකොට අමුතුවෙන් අලුතෙන් ඇඩ් කරන්න ඕන ඒවා විතරයි අපි කස්ටමර්ට චාර්ජ් කරලා මේ සිස්ටම් එකේ රිනොවේෂන් එක කරේ. හරි එතකොට මේ සිස්ටම් එකේ අපි භාවිතාවට ගත්ත උපාංග ගැන කියනවා නම් ඇත්තටම මේකේ ඉන්ස්ටෝල් කරලා තිබුණා හොඳ SPD එකක් Phoenix Contact SPD එකක් අපි ඒක අපේ භාවිතාවට අරගත්තා. ඒ කියන්නේ අපි ඒක රීප්ලේස් කරන්න කියලා රෙකමන්ඩ් කරේ නැහැ. සහ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ්ස් ගත්තාම භාවිතා කරන්න පුළුවන් මට්ටමේ තිබ්බ හොඳ IP65 රේටඩ් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ්ස් ඔක්කොම අපි යූස් කරා. අපි වලුතෙන් දැම්මේ නැහැ. ඊළඟට වයරින් එකට ආවහම කේබල්ස් AC කේබල්ස් සහ DC 4 mm ස්ටෑන්ඩඩ් කේබල්ස් ඊට පස්සේ 35 mm ස්ටෑන්ඩඩ් කේබල්ස් බැටරිස් වලට අපි යූස් කරන කේබල්ස් ඉතින් මේවා අපි අලුතෙන් රීප්ලේස් කරන්න ගියේ නැහැ. කේබල්ස් ඔක්කොම හොඳ මට්ටමේ තිබුණා. කේබල්ස් වල ඉන්සුලේෂන් රෙසිස්ටන්ස් ටෙස්ට් කරාම මේවා කිසිම ඩැමේජ් එකක්වත් ඉන්සුලේෂන් බ්‍රේක් එකක්වත් තිබුණ නැහැ. ඉතින් අපි ඒ හින්දා මේවා සිස්ටම් එකට යූස් කරලා කස්ටමර්ට දරන්න වෙන වියදම පුළුවන් තරම් අපි අඩු කරලා දුන්නා. හරි ඊළඟට තමයි මේ සිස්ටම් එකේ වැදගත්ම පාට් එකට අපි එන්නේ එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකවත් නැත්නම් බැටරි බැංක් එක. දැන් ඇත්තටම මේ කස්ටමර් අපිට හම්බුනේ මේ බැටරි බැංක් එකේ ප්‍රශ්නයක් හින්දා තමයි 2022 හෝ 23 තමයි අපි මුලින්ම සම්බන්ධ කරගත්තේ. ඉතින් අපි ගිහිල්ලා බලනකොට මේ ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එක ඩිසයින් කරපු කම්පැනි එක එයාලට මේ සිස්ටම් එකට යූස් කරලා තිබුණේ ලෙඩ් ඇසිඩ්, ඩීප් සයිකල්, ජෙල් බැටරිස් වගේ. ඉතින් මේ ජෙල් බැටරිස් ටික මාස 6ක් වගේ කාලයක් ඇතුළත සවුත් වෙලා තිබුණා. අපි මේ ගැන ගොඩක් සවිස්තරාත්මකව කතා කරලා තියෙන අපේ වීඩියෝස් වල අපි පහලින් ලින්ක් එක දාන්නම්. මේ බැටරි ටයිප්ස් ඒ කියන්නේ ලෙඩ් ඇසිඩ්, ලිතියම් අයන් ෆොස්ෆේට්, ඊට පස්සේ ලෙඩ් ඇසිඩ් බැටරිස් වල ක්ලැසිෆිකේෂන්ස්, ලිතියම් අයන් ෆොස්ෆේට් වල මොනවද තියෙන ක්ලැසිෆිකේෂන්ස්, මේ වගේ වාසි අවාසි මේ හැමදේම විස්තරාත්මකව කතා කරලා තියෙන අපේ පහල වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් ඒ වීඩියෝ එකත්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඇයි අපි මුලින්දම්ම මේ ලෙඩ් ඇසිඩ් බැටරිස් ඔෆ් ග්‍රිඩ් සිස්ටම්ස් වලට රෙකමන්ඩ් කරේ නැත්තේ කියන එක ගැන. හරි ඉතින් අපි මේ ওই බැටරියේ ප්‍රශ්න හින්දා කස්ටමර්ට මේක පැහැදිලි කරාම කස්ටමර් මේක තේරුම් අරගෙන අපේ අප සමාගම විසින් අපි නිපදවන Phoenix Solar එකෙන් අපි හදන LED lithium ion phosphate 5 kilowatt hours battery bank එකකට යන්න එයා කැමති වුණා. ඉතින් මේ වීඩියෝ එක කරන දවස වෙනකොට අපේ මේ බැටරිය එක ඉන්ස්ටෝල් කරලා අවුරුදු එකමාරකටත් වැඩි තාමත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බැටරිය එක මේ සිස්ටම් එකත් එක්ක රන් වෙනවා. ඉතින් කස්ටමර් හරිම සතුටු වුණා මේ චොයිස් එක ගැන. මොකද කිසිම හෙඩේක් එකක් නැහැ, හැසල් එකක් නැහැ. හරිම ස්මූත්ලි සිස්ටම් එක රන් වෙනවා. හරි ඉතින් මේ සිස්ටම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇත්තටම ෆුලි ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ කස්ටමර් එක ගෙදර තනිකරම ග්‍රිඩ් එකෙන් අයින් වෙලා ග්‍රිඩ් පවර් යූස් කරන්නෙම නැති තරම් ඕෆ් ග්‍රිඩ්ම තමයි රන් වෙන්නේ. ඉතින් මේ බැටරිය එකෙන් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් ඇප්ලයන්සස් හැමදේම, ඒ කියන්නේ එයාර් කන්ඩිෂනර්ස්, ප්‍රෙෂර් පම්ප්ස්, ගීසර්ස්, රයිස් කුකර්ස්, මේ හැමදේම පවර් වෙන්නේ මේ බැටරිය එකෙන්. අපි මේකේ ඩේලි කන්සම්ප්ෂන් චාර්ට් එකේ නැත්තම් ලෝඩ් කර්ව් එක දාන්නම්. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. පැය 24ම මේ ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකෙන් තමයි මේ ගෙදර කම්ප්ලීට්ලි රන් වෙන්නේ. ඒ කියන්නේ එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් උන කස්ටමර් කෙනෙක් හැටියට අපිටත් හරිම සතුටුයි මේ සිස්ටම් එක රිනොවේට් කරලා මේ ලෙවල් එකේ මේන්ටේන් කරන් යන්න උදව් කරන්න හම්බෙච්ච එක ගැන. ඉතින් ඔයගොල්ලෝ මේ පේන විදිහට අපි කරන හැම ප්‍රොජෙක්ට් එකකටම අපි ප්‍රොපර්ලි හෑන්ඩින් ඕ ඩොකියුමන්ට් එකක් කස්ටමර් දෙනවා. ටෙක්නිකල් ඩොකියුමන්ටේෂන්, වොරන්ටි සර්ටිෆිකේට්ස් මේ හැමදේමත් එක්ක. ඉතින් මේ ඩොකියුමන්ට් එකේ අවසානෙට තියෙනවා අපේ මේන්ටනන්ස් ෂෙඩියුල් එක. ඒ කියන්නේ අපි මේන්ටනන්ස් එකට එන දවස මොන විදිහේ මේන්ටනන්ස් එකක්ද, මේකට ගෙවන්න ඕන චාර්ජ් එක කීයද, මේ වගේ හැමදේම මේ ඩොකියුමන්ට් එකේ අවසාන පිටුවේ අපි දාලා තියෙනවා. ඉතින් මේක කස්ටමර් ගොඩක් වටිනවා අපි හිතන විදිහට. මොකද එයාට විශ්වාසයක් හැදෙනවා මේ සිස්ටම් එක ගැන, අපි වග කියනවා සහ අපි බලා ගන්නවා කියන එක ගැන. ඉතින් මේකට අමතරව මේ රූටින් මේන්ටනන්ස් එකට අමතරව අපේ සෝලකයා යුනිට් එකේ පැය 24ම ඔපරේට් වෙන ආෆ්ටර් සේල් බ්‍රේක් ඩවුන් සර්විස් එකක් තියෙනවා. ඉතින් මේකට සබ්ස්ක්‍රිප්ෂන් එක ඔටෝමැටිකලි හම්බෙනවා. මොන හරි බ්‍රේක් ඩවුන් එකක් ආවොත් අපිට කම්ප්ලේන්ට් එකක් දැම්මොත් අපි සයිට් එකට ගිහිල්ලා බලනවා පැය 24ක් ඇතුළත. මේකත් අපි දන්නේ කස්ටමර් කෙනෙක්ට සෑහෙන වටින සර්විස් එකක්. මොකද මේ සිස්ටම්ස් කියන ඒවා සෝලා සිස්ටම්ස් ගොඩක් පවර් ඉලෙක්ට්‍රොනික්ස් වලින් තමයි මේ ඉන්වර්ටර්ස් රන් වෙන්නේ, පවර් වෙන්නේ, පවර් ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස්. ඉතින් මේවා කැඩෙන්න පුළුවන්, ඒක සාමාන්‍ය දේ. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ කැඩෙන එක වළක්වන්න අපිට බැහැ. සමහර තැන්වලදී මැනුෆැක්චරර් ඩිෆෙක්ට්ස් හරි අපිට එන්න පුළුවන්, ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ වෙලාවට හරි ආෆ්ටර් සේල් සර්විස් එකක් නැත්නම් කස්ටමර්ස්ලා සෑහෙන අසරණ භාවයට පත් වෙනවා, තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක වතුර යනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපේ බ්‍රේක් ඩවුන් සර්විස් එක කරා අපිට ඕන කෙනෙක්ට ඕනම ප්‍රශ්නකට උදව් කරන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් කතා කරා සිස්ටම් එක රිපෙයාර් කරේ කොහමද, මේ එක එක පාර්ට්ස් වල තිබ්බ ඩිෆෙක්ට්ස් මොනවද කියලා. එතකොට අපි මේ සිස්ටම් එකේ ඕවරෝල් ඩිසයින් ඩිෆෙක්ට්ස් එහෙම නැත්නම් ඩිසයින් එකේ තිබ්බ දුර්වලතා ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඕෆ් ග්‍රිඩ්ද, ඔන් ග්‍රිඩ්ද, හයිබ්‍රිඩ්ද කියන එක තෝරගන්න කලබල වෙන්න එපා. මේකට ඒ කාලයට අදාළ වෙන ට්‍රෙන්ඩ්ස් වලට අහු වෙලා සිස්ටම්ස් කරන්න යන්න එපා.
උදාහරණයක් හැටියට දැන් ඇත්තටම මේ සිස්ටම් එකේ මේ කස්ටමර් ගේ නොදැනුවත්කම හින්දා කරපු ඔෆ්ග්‍රිඩ් සිස්ටම් එකක් මේ කස්ටමර් ගේ පොඩ්ඩක් තව දැනුවත් වෙලා හිටියනම් මේ සිස්ටම්ස් ගැන යාට හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න තිබුණා. ඉතින් මේ කස්ටමර් මේ ඔෆ්ග්‍රිඩ් සිස්ටම් එක නැතුව හයිබ්‍රිඩ් සිස්ටම් එකකට එකපාර ඉන්වෙස්ට් කරා නම් මේ කස්ටමර් ගේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක රිකා වෙන පීරියඩ් එක අඩුයි. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් වයිස් හිතුවොත් ඒක හොඳ තීරණයක් වෙන්න පුළුවන්. හැබැයි මේක ඩිපෙන්ඩ් වෙනවා එක එක කස්ටමර්ස්ලා නෝ දැන් උදාහරණයක් ඇරියට මේ කස්ටමර් ගත්තොත් ඒ මහත්මියට මේකෙන් ආදායමක් උපයන්න අවස්ථාවක් නැහැ. ඒ මහත්මිය රෝණ එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන ග්‍රිඩ් එකෙන් අයින් වෙලා තමන් එනර්ජි එක තමන් එනර්ජි ප්‍රොඩියුස් කරගෙන තමන්ම කන්සියුම් කරගෙන ග්‍රිඩ් එකට බරක් නොවී ජීවත් වෙන්න. ඒ කියන්නේ ග්‍රීන වර්ල්ඩ් එකකට කැමති ග්‍රීන් කන්සෙප්ට්ස් අගය කරන කස්ටමර් කෙනෙක්. ඉතින් ඒ වගේ පර්සනල් ප්‍රෙෆරන්සස් එක්ක මේ තීන්දුව తీරණ වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණයෙන්ම ගරු කරනවා. ඉතින් අවසාන වශයෙන් දැන් මේ සිස්ටම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා. කස්ටමර්ගේ තිබ්බ ගැටලු ටික අපි ඉස්සරලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඕගොල්ලොත් ඔයාලගේ සෝලා සිස්ටම්ස් හින්දා මොනවා හරි ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්නවා නම් එහෙමත් නැත්නම් මේ සිස්ටම්ස් ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ආෆ්ටර් සේල් සර්විස් මොනවා හරි අවශ්‍ය නම් උදාහරණයක් ඇරිලා පැනල් ක්ලීනින් වෙන්න පුළුවන්, සිස්ටම් බ්‍රේක් ඩවුන්ස් වෙන්න පුළුවන්, සිස්ටම් කන්වර්ෂන්ස් වෙන්න පුළුවන්. අපේ කම්පැනිකින් මේ සිස්ටම්ස් කරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම කස්ටමර් කෙනෙක්ට දැන් අපි විවෘතයි. ඕනම කෙනෙක්ට අපි සර්විස් එක දෙන්න සූදානම් අපේ සෝලකයා යුනිට් එක කරහා. ඉතින් මේ පහළ තියෙන නම්බර්ස් වලින් ඔයගොල්ලොන්ට අපේ ඉන්ජිනියර්ස්ලව කන්ටැක්ට් කරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්. සහ අපොයින්ට්මන්ට් එකක් දාගෙන සිස්ටම් බ්‍රේක් ඩවුන් සහ රිපයර්ස් වලට දිනයක් වෙන් කරගෙන අපේ උදව් ගැතුව ඔයගොල්ලොන්ගේ සිස්ටම්ස් නැවතත් යථා තත්ත්වයට අරගන්න පුළුවන්. හරි, එහෙනම් අපි ආයෙත් මේ සෝලකයාකින් කරපු මේ වගේ ප්‍රොජෙක්ට්ස් ගැන තොරතුරුත් එක්ක නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.